මිනිස් ඝාතන 3කටත් ඒ වගේම විවිධ අපරාධ 48කටත් වග කියන අග්ගොණ චන්දරේ 1960 70 දශකවල අපේ රටේ සුප්‍රසිද්ධ අපරාධකරුවන් ඔබට මතක ඇති පොඩි විජේ මරුසිරා යකඩයා ඔය අතර කියවෙන නමක් තමයි අග්ගොණ චන්දරේ අග්ගොණ චන්දරේ ජීවත් වෙලා තිබෙන්නේ බත්‍රමුල්ල කොස්වත්ත අග්ගොණ ප්‍රදේශයේ අපි ඔහු සොයාගෙනයි අද මේ අග්ගොණට ආවේ අග්ගොණ ධර්මපාල මහත්මිය තමයි ඔහු වාසය කරලා තිබෙන්නේ දැන් මේ අග්ගොණ චන්දරේ ගෙදර තිබුණා කියන්නේ මෙතනනේ ඔය බිල්ඩින් එකේ හැබැයි බිල්ඩින් එකේ දුන්නේ දැන් තමයි එතන මේ අග්ගොණ චන්දරේ මේ හිර ගෙදර ඇතුළේදී කසාද බැඳා කියලා කාරණාවක් තියෙනවා ඔව් සත්‍ය මම දැනුවත් පළවෙනිම එයා තමයි කලේ පළවෙනිම හිර ගෙදර ඇතුළේ කසාද බැඳා එයා තමයි එයා ඔව් හොඳයි අපි අග්ගොණ චන්දරේ හොයන්න දැන් යනවා මීගමෝට චන්දරේ කියන්නේ පොඩි පියසේ නැయ్యා කියන්නේ පියසේ නැయ్యා ඔව් ඔගොල්ලෝ ගෙදර උඩ ගෙදර පියසේ නැయ్యා මාව හම්බුණා කියන්නේ දැන් මේ අග්ගොණ චන්දරේගේ සැබෑ නම මොකද්ද? චන්දරදාස අමරසිංහ අග්ගොණ චන්දරේ කියලා දාන්නේ එයාගේ ගම මහත්ය. නවරියන්ගේ නම මොකද්ද සැබෑ නම? තාත්තගේ නම වීරපුරගේ පැන්සිස් පෙනැන්දු. පැන්සිස් පෙනැන්දු. මාසර කීයක් ජීවත් වෙනවද? තාත්තා 75ක් විතර. තාත්තා මෙහෙම දෙයක් කිව්වා. කවදා හරි හිරේට බත් අදින්ද වෙයි. අග්ගොණ චන්දරේ කියලා ඔය පොරණ කළා තමයි ප්‍රසිද්ධ වුනේ. බැංගු බංගොල්ල කෑවා. ඒවෙන් තමයි ප්‍රසිද්ධ වුනේ. තුන්දෙනෙක්ව මැරුවනේ. ගෙදර කවුරුත් ඉන්නවද? ආ. අයිබෝනේ නේද? මේ නම් අපි ජන ප්‍රවාදයේ දන්නවා. දැන් වර්තමාන පාතාලය ගැන කතා කරනකොට මද්රව්‍ය හා සැසඳි පාතාලය තමයි දැන් තිබෙන්නේ. නමුත් එවකට සොරකම් වලට නම් ප්‍රසිද්ධ වූ දෙදෙනෙක් හිටියා ලංකාවේ. එකෙක් තමයි නවර්යන් කියන්නේ. තවත් කෙනෙක් තමයි අග්ගොණ චන්දරේ. නවරියන් සහ අග්ගොණ චන්දරේ ගැන හොඳටම දන්න කෙනෙක් අපිට මුණ ගැසුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි නවරියන්ගේ දුව ඒ වගේම අග්ගොණ චන්දරේගේ බිරිඳ. අපි අයත් එක්කයි අද දවසේ කතා බහ කරන්න සූදානම් වන්නේ. මේනේ නවරියන්ගේ එකම දුව. ඔව්. ඔබතුමගේ නම? මගේ වීරපුරගේ දීප්ති දාශිකා. අපි කැමති නවරියන් ගැන මුලින්දම දැනගන්න. මහත්තයා මාගේ තාත්තා ගැන මම අගෙත් කරනවා. මම තාත්තා හිරගෙදරට යද්දි මට මාස 3යි. එද්දි අවුරුදු 17යි. එතකොට මම හැදුනේ මඩමේ. ඊට පස්සේ නැන්දලා ළඟ හැදුනා. ඊට පස්සේ තාත්තා හැම කෙනාගෙන්ම මගේ කනට ඇහුනේ තාත්තා පෝසත් මිනිහාගෙන් අරන් දුප්පත් මිනිහට දුන්නා කියන එකයි. ඊට පස්සේ තාත්තා හිරේට ගියත් හොඳට හිටියා මිනිස්සු එක්ක. තාත්තව තාත්තගේ නඩු තාත්තමයි කතා කරගන්නේ. තාත්තට ඒක හිතපු ඔක්කොම ආදරෙයි හොඳට. ඉතින් තාත්තා මම මිනිහෙක් ආවත් මැරුවේ කරේ නැහැ. තාත්තා කරපු දේ පෝසත් මිනිහගෙන් අරන් දුප්පත් මිනිහට දුන්න තාත්තා විනෝදෙන් හිටියා. ඉතින් ඊට පස්සේ මගේ අම්මව යාළුනේ තාත්තා අම්මගේ මල්ලි කෙනෙක් ආවා තාත්තා එක්ක. ඒ වලට යන්නේ. එතකොට තමයි ඒ කාලවල වල මේ මල්ලි ගිහ තාත්තා ගිහින් අම්මා අපේ අම්මලා ගෙදර ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි අම්මයි තාත්තයි විවාහ මේ වෙලා ඉන්නකොට කොහොම හරි මාව හම්බෙන්න ඉදි තමයි තාත්තා හිරේ ගියේ. ඊට පස්සෙත් අම්මලාගේ අය අපේ අම්මව කොන් කරා. මෙහෙම ආවල් මිනිමරුවෝ එහෙම කියලා. ඊට පස්සේ අම්මට හදාගන්න ඒ කාලවල වල හැටියට අර ජාතිය අරව මේව හුඟක් බලනවනේ ඊට පස්සේ අපේ අම්මා කරපු දේ මාව දුන්නා අම්මගේ නෑ කෙනෙකුට හදාගන්න ඊට පස්සේ හැබැයි මං තාත්තා බලන්න හිර ගෙදරට හැම ගෙදරකටම මාව එක්කන් ගියායි මහම්මා ඊට පස්සේ මං ටිකක් ලොකු වුණාම නැන්දල ළඟට ආවා නැන්දල තමයි තාත්තාව බැලුවේ ඉතින් තාත්තා ගමේ වැරද්දක් කරලා හැරි මේව කියලා නම් මට කියන්න බෑ ඊට පස්සේ තාත්තගේ යාළු කමට තමයි මේ චන්දරිය ආවේ. හිරේ තාත්තට තිබුණ කාලයක් හිරේ ඉඳලා උදේට ඇවිල්ලා හවස යන්න හිරගෙදරට. එතකොට තාත්තා කන්දේ මාව ගෙනියලා ඔය ඒ කාලවල වල හැටියට ඉතින් බඩු මුට්ටු ලාබයිනේ ඇඳුම් අරවා මෙව අරන් දීලා හැරි මේ එනවා. තාත්තව දැක්කා. තාත්තා ඉතින් ඇත්තෙන්ම මිනිසියෙකුට ගහලා කරලවත් නැහැ. ඉතින් තාත්තලා ඒ කාලේ තාත්තා හිරේ යන්න හේතුව මොකද්ද? තාත්තා හිරේ යන්න හේතුව මහත්තයා මෙහි ලොකු වත්තක් තිබුණා. ඒ වත්තේ කම්කරුව වැඩ කරනකොට සුද්දේගේ වත්තක් තිබුණේ. එතකොට තාත්තලා පාරේ යනකොට ඒ නැන්ද ආච්චි කෙනෙකුට ගහලා තියෙනවා. එතනින් ඊට පස්සේ තාත්තා අර බයන
පොඩිලු සාමාන්‍යයෙන් වයස නැහැ එතකොට එහෙම තමයි කියුවේ ඊට පස්සේ තාත්තලාගේ ගාල් කරන දුංගල් තිබුණා තලවිල එහෙම තිබුණා ඒකට කොට තාත්තලාට සල්ලි දෙන්න නැති හින්දා තාත්තා කරපු දේ තාත්තලායි කට්ටි එකතු වෙලා දුම් කරත්තයක් හොරෙන් අරන් ආවලු ඒන එදා ඉඳලා තමයි අර බය නැතුව ඉතින් තාත්තලා අම්මලවත් එව්වා බය කරන්නේ නැතුව අරවා මේ කරලා ඊට පස්සේ තාත්තා ඒ දෙයක මේව උනේ තාත්තා තාත්තගේ මල්ලි කෙනෙක් හිටියා මයිකල් කියලා ඒ කට්ටිය තමයි. ඉතින් එහෙම වෙලා තමයි තාත්තා හිරේට ගියේ. ඉතින් හිරේත් එහෙම කියන්නේ ওই දේවල් වලින් මිසක් ඊට පස්සේ තාත්තා පොලිසිය වලින් අල්ලන්න එනකොට තමයිලු තාත්තා කම්බි පොටවල් නම නමයකින් පැනලා තියෙනවා. එදා ඉඳලා තමයි අර නමරියන් කියලා දාලා තියෙන්නේ. ඉතින් තාත්තට ඇත්තෙම හිර එළියටත් වඩා හොඳට හිර ගෙදර තිබුණා මේව එක. ඉතින් තාත්තා අපි බලන්න ගියත් පොඩි කාලේ තාත්තා වෙනම මේවා කරලා ඔෆිස් එකේ තියලා බලන්න දැන් අපි ගියත් අර ලියලා සිද්දාලා කරලා නෙමෙයි අන්න ඇවිල්ලා තියෙනවා කියලා එක්කන් එන්න කියලා ඒ වාගේ හරියට උදව් කරලා තිබුණා. ඉතින් තාත්තා හොඳට හිටියා. ඊට පස්සේ තාත්තට හිර ගෙදරින් හම්බුණා පොළොන්නරුවේදී හැන් ඉඩම් කෑලි දෙකක්. ඊට පස්සේ තාත්තගේ වයසේ එහෙම ගිය කාලේ ඉතින් තාත්තා ඇතුණා ඉච්චනා. ඉතින් තාත්තා නරක වැඩක් කියන්නේ නෙමෙයි. ඉතින් මමද ඒ තාත්තාගේ තියෙන දේ තමයි මගේ ඇඟේ තියෙන අර බයක් කියන දේවල් ඒවා මට නැහැ මහත්තයා. ඔව් තාත්තා වැරදි කරයි කියලා මෙන්න මොනවද තියෙන ආරංචි? මට නම් මහත්තයා මං දැනුවත් වුණත් දැන් පාරකට හරි ගියන් මට කියන්නේ දීපවල තාත්තා හරි හොඳයි පොලිසියකින් හරි දැන් ඇවිල්ලා හොරකමක් කරා කියලා ඇහැව්වත් ළමයි කියන්නේ නැහැලු. අර ළමයිට ටෝපියා හරි මෙහෙ දීලා දැන් අහනවනේ පොලිසියෙන් මෙහෙන් ගියාද හරිද මෙහෙදි කියලා. මේ තාත්තලා ඉතින් ඇත්තෙම මහත්තයා අන්තිමට තාත්තාගේ තිබුණේ මේ දනුගම පාලම ළඟ මං කොල්ලෙක් ආපු එක තමයි. තාත්තයි තාත්තගේ මල්ලි එද්දි mantri කෙනෙක් එක්ක එතන අර වෙඩි තියලා මේ සිකරට් වෑන් තියෙනවනේ ඉස්සර ඒවල හිටේ තාත්තලා ඉඳලා තියෙන පොලිසියෙන් කියලා. එතනදී තාත්තා බේරිලා ආවා. මොකද සිදුවීම මතකද? ඒ නැන්දලා තාත්තා ළමයි කිව්වේ තාත්තයි තාත්තගේ මල්ලි මයිකල් බාප්පා කියලා. එයයි දනුගම ඒ mantri කෙනෙකුයි වාහනේ ක්ලබ් එකකට ගිහිල්ලා එනවලු රෑ. එනකොට ඉස්සර මහත්තයා තියෙන්නේ සිකරට් වෑන් අර ඒකගනේ එයාලා ඉඳලා තියෙන්නේ මේ පොලිස් වෑන් එක මොකක් හරි එනවා කියලා. එනකොට කොහොම හරි මාරගහේ හැප්පිලා තියෙනවා. බාප්පයි mantri එයයි මැරුණා. තාත්තා විතරයි බේරුණේ. ඒක තමයි හුඟක් මෙතින් තාත්තා එච්චරත් බේරිලා ඉක්මනට ආවා. එතනමයි ඒ දෙන්නගේ මිනිය. ඒ මොකෙද හැප්පෙන්නේ? තාත්තා ගිහලා වෑන් එකද යන්නේ? නෑ නෑ තාත්තලා යන්නේ කාර් එකක, මයිනර් කාර් එකක. ඒ යනකොට මෙයාලා පිටිපස්ස කොහොම හරි බලනකොට එනවා වෑන් එක. යාලා හිඳලා තින්නේ පොලිසියෙන් කියලා. නෑ සීගරට් වෑන් එක ඇවිල්ලා තියෙන්නේ. අර ඒක තාමත් තියෙනවා ඒ මාර්ගයේ පළුව ගිහිල්ලා. මේ ඉතින් ඒක තමයි එහෙම තියෙනවා. ඊට පස්සේ තාත්තලා ඒ කාලවල වල ඈතවල වලට යනවනේ. ඉතින් ඈතවල වලට ගියම තුවක්කු බැඳගෙන හරි මෙහෙළු යන්නේ. ඉතින් පොලිසිය ඉතින් යාලට පොලිසියට වඩා තාත්තලාට මුලේ තියෙනවලු. ඉතින් තාත්තලා බැරි වෙලා වුණොත් තාත්තලා ඒ යන තැන බඩු ටික හම්බුනොත් එතන වල්ලලා දාලා තමයි ලුවෙන්නේ. තාත්තා අනුරාධපුරේ හිටියා කියලා කියනවා. අනුරාධපුරේ හිටියා. ඊට පස්සේ අනුරාධපුරේ තාත්තා කරපු දේ ඒ ඇවිල්ලා වෙන කසාදයක් කරගත්තා. ඒ කසාදය කරලා ඒකේ කඩේ දාගෙන හරි මේ හිටියා. ඊට පස්සේ මට කොහොම හරි මට සමීප නැතුව ගිහින් තිබුණා. ඊට පස්සේ කොහොම හරි තාත්තව හොයාගෙන ආවේ තමයි අග්ගොණ චන්දරේ ආවේ. ඒ අලු ඒකට හොඳයි මෙහා. ඉතින් මට තේරුණා ඉතින් මේ වාගේ මිනිස්සෙක් එක්ක තමයි මම යන්න ඕනේ කියලා මම තීරණය කළා. අගුණ චන්ද්‍රේව ඔව් එතකොට ඔබගේ දෙමව්පියන් හිටියද? ඔව් අම්මලා හිටියද? මට මහත්තයා එතනදී තිබුණේ මට අම්මලා ළඟ මම හැදුන්නේ. මට අම්මලාගේ අම්මා කියන දේ හිතුන්නේ මට. මම හැවේ අම්මා ඊට පස්සේ වෙන කසාදයක් කරගෙන ඊට පස්සේ එයාලගේ ඉන්න නංගිලා දෙන්නෙක් ඉන්නවා මල්ලි කෙනෙක් ඉන්නවා. මං හැවේ අම්මගෙන් ඇයි අම්මට මේ තුන් දෙනා වාගේ මාවත් හදාගන්න තිබුණ නැද්ද කියලා. එතකොට තමයි අම්මා අර විස්තරේ මට කිව්වේ. ඊට පස්සේ මට තිබුණේ අදත් තනියම හොඳට ජීවත් වෙන ශක්තිය තමයි මට තියෙන්නේ. ඉතින් මට ඒ වෙලාවේ අම්මා ඊට පස්සේ අම්මාට මම තේරුම් කරලා දුන්නා. මට අම්මව හම්බෙච්චාම මම තේරුම් කරලා දුන්නා අම්මට තිබුණා මාව හදාගෙන එන්න කියලා. නෑ ඒ කාලේ හැටියට ඔය අපේ කිරි අම්මලා එහෙම
वैडिमाल कल्पना कर योजना कौद विवाह मे तात होयागन मे आवा आवा मैं पास मेवा सुगंद कथा करलाट पास मे इसल बेंदल हिटी एक्कीने वाला रट इतने मामाईट पास मे आ मेमा की पास मतत्व नवेलावागे मनुष्य जीवित गत कर मगजापी तो हांस गोड टका बैने महत्या ये निशा मांग हुआ करना इत पास माव एट पुलवां काले माव बलागत्ता हों देते या विवाह में कोई काल दे मटे विस्तृत किया नो काल हमारी महत्या दे मांग यह गला मालांग तीना कसाद साहती के देंगे आउट विसी पाहक के ना यह गला इतने हों दे ठीटिया देंगे यहाँ बैरी तात्त्य के इन्ने इतने एक ना टा मटे पोते का सामान किया खरीद आला थी ना ये मट पुलवां मामा दे यांगे निलाने मटे इससे ले आ मेरे नोने केला इत पास मामा मनुष्य ये मनुष्य मनुष्य गति थी महत्या तवत् हय थीन ये भय नी कम थीन ये उखोम थीन एवकोम मठा पेहित वल थीन इत मम की अने इंदका मे आवागन तात कथा वेतनी अंतिम महन वेन्दवागेल पोडी कड़ेटियालूटर दानी समारोहना पास लेडुना पास अनुराधपुर हिटिया इत पास नुने मनुष्य अहुना महत्ते कथा करना प्रेमदास महत्यास महत्या चंद्रदास अमर सिंह अग्गुण चंद्र गम महत्या मेटी वीरपुर वसर की जीवत
ඉන්නවා මට හම්බෙලා තියෙනවා කතාත් කරලා තියෙනවා ඉතින් මම ඒ එතනින් ඒ කතා කරා මිස ගොඩක් නෑකන් අරව මෙව කා එක්වත් තියාගෙන නෑ මහත්තයා මගේ හිතේ තියෙන්නේ දැන් මෙයා මට ඉස්සෙල්ලාම ඇරුණොත් නම් කොයි හරි ජීවත් වෙනවා ඉන්නකන් මම ඉල්ලන එකම දෙයයි ලෙඩක් නැතුව මම නිරෝගී වෙලා ඉන්න ඉතරයි ඉතින් මම එහෙම දරුවෙක් හදා ගන්නවත් එහෙම මෙව කරෙත් නෑ මහත්තයා අපිට ස්ත්‍රීල තැනක් කියලා තියක් තිබුණේ නෑ අතුලට ගියට පස්සේ මෙයාව නිදහස් වෙන්නේ කොයි කාලෙද මොන 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 සිදුවීමද දතුලට යන්නේ හත්ත ගණන් වල වාගේ මොකක්ද හේතුව ඒ නේදෝ මේ කොහෙද ඒ කෑගල්ලේ දිහා ලොකු මේ ගාමීය බැංකුවක් මෙව කරලා ඒනකොට තමයි අහුවෙලා තියෙන්නේ කිරිබත් ගොඩදී ඉතින් ඒකෙන් තමයි අවුදු ගානකට ගිහිල්ලා තියෙන්නේ ඊට පස්සේ ඔය කොම නඩු එකට කතා කරනකොට තමයි මේ निदास බේරලා දෙන්නේ කියලා. ඒතර ප්‍රේමදාස මහත්තයත් මැරිලා දැන් සෑහෙන කාලයක් නේ. හ්ම්. ඊට පස්සේ බොහෝ හොයාගෙන නේද? ඔව්. ඊට පස්සේ ඒ ඔක්කොම ඉරුණාට පස්සේ තමයි තේරසප්පුවක් දාලා තිබුණේ කොස්සත් හන්දියේ. එතකොට ඒ යාළුන්කමට මේ පැත්තේ මිනිස්සෙක් මෙයාගේ යාළුකමට චන්දරේගේ යාළුකමට ගියා. ඒ යාළුවා තාත්තගේ යාළුවයි. අග්ගොණ චන්දරේ දැන් විවාහ වෙනවද ඔබත් එක්ක? ඔව්. අග්ගොණ චන්දරේ විවාහ වීමත් එක්ක සමාජයෙන් එල්ල වුණා ද චෝදනා සමාජයෙන් ගැරහිලි හරි දුක් දේවල් තුනා හොරෙක් හොරණ තාත්තත් හොරෙක් තාත්තගේ හොරා දෙවෙනි හොරා දුව බැඳලා ඉන්නේ හරියට දේවල් වුණා ඉතින් අපි ළඟ නැති දේවල් මේ සුංගා දේවල් කිව්වා ඒත් ඒවා එකක්වත් මම දරා ගත්තා ඔක්කොම කමන්නේ කියන එක ඒ වාගේ හරියට මොකක් හරි වුණොත් ලොකුම හොරා ඉන්නේ මේ වත්තේ කියනවා මොකක් පස්ස ඉතරම් දුක් ගැහැටවලට ඔබ මුහුණ දුන්නා මහත්තයා පටාචාර දෙහල බුදුහාමුදුරුව ළඟටවත් ගියා එතකොට තමයි මම ඒව හදාගෙන උගක් හදාගන්න
ඉතින් ඒ අතරදී හුඟක් දෙයාට වායසයි එයාදී හැ බලනකොට මාදී හැ බලදී හුඟක් ප්‍රශ්න කෙනෙක් එක කතා කරොත් ඒ කෙනා මෙහෙම කරලා හුඟක් දේවල් තිබුණා. ඔබේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? තාත්තට ඉන්නේ මම විතරයි. තාත්තා වෙනම කසාදයක් කරගත්තා. ගියාට ඉන්නවා නංග මට අම්මා නේ නංගිලා දෙන්නයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. දැන් අග්ගොණ චන්ද්‍රයට කවුද ඥාතින් ඉන්නේ? ඥාතින් ඉන්නවා අක්ක කෙනෙක් ඉන්නවා. අක්ක කෙනෙක් කොස්වත්ති ඉන්නවා. මේ හිඟුරක්ගොඩ ඉන්නවා නංගි කෙනෙක්. අයියා කෙනෙක් ඉන්නවා අනුරාධපුරේ. ඒ කට්ටිය හොඳට ඉගෙනගෙන කරගෙන ඉන්නවා. එක්කෙනෙක් අයියාගේ පුත නංගිගේ පුතා පෙරගුදෝරුවේ. නංගි මිස් කෙනෙක්. ඉතින් ඉන්නවා. මේ මෑතකදී ආව බලල යන්න. ඒ මිසක් අර ගිහිල්ලා අපේ දුක කියලා ඒව කරන්න යන්නේ නැහැ අපි. කතා බහ කරනවා. මේ තරම් හොරකම් වලට යොමු වෙන්නේ මහත්තයා මට තේ මිනිස්සෙක් මගෙන් උත්හන දේ තමයි ඒක. එතකොට මහත්තයා එහෙම වෙන්න හේතුව දැන් හිරගෙදරකට ගියාම එළියට එද්දී හිතනවා නේද හැමදේම එපා වුණා මේ දේටම හොඳයි කියන එක වෙන්නති. මම ගියත් මාත් හිතන්නේ ඒ දේ තමයි මහත්තයා. දැන් මට මොකක් හරි ප්‍රශ්නයක් කළා මං හිරගෙදරට ගියොත් උන්නත් එකයි ජීවිතේ මොන දෙයකින් හරි කියන අර මනුස්සයෙක් දැන් මට ඔතන ගියත් මට නිදහසක් එන්නේ නැහැ. මොකද මං අර කෙලින් කතා කරලා හැමදේම මෙවකන හින්දා මට තැනක් අඩුයි. දැන් විවාහ වීමෙන් පසුව අග්ගොණ චන්ද්‍රේ වැරදි කරේ නැද්ද? නෑ මහත්තයා. ඒක මම 100,000 වාරයක් මෙවකන. මට මා එකම කියලා තිබුණා හොඳ වෙලාවට උඹව හම්බුනේ මට. නැත්තම් මම මැරිලා කොළඹ හිටියනා කියලා ඒ වාගේ දේවල් වෙලා. පෙර වැරදි වලට මිනිස්සු හොයාගෙන ආවේ නැද්ද අග්ගොණ චන්ද්‍ර තව මේ වැරදි? හුඟා තිබුණා. හුඟා දේවල් තිබුණා. මං ඒ වලින් එපා යන්න අපිට ඕනේ මේ මහන්සියලා හොයාගන්න අරියව මේවා කරන්න අර කොන්තර. ඒ වාගේ දේවලුත් තිබුණා. නැවත කොන්ත්‍රාක් දුන්නා. ඔව්. අර දෙයට මේවා කරන්න අර ආයුධ ඒවා මේවා ඒවා අපිට ඕනේ. මේ ආයුධ පාවිච්චි කරේ නැද්ද? කරා. මොනවද පාවිච්චි කරන්නේ? ඔය තියෙන මන් දන්නේ. ඒ වාගේ හුඟා දේවල් තිබුණා මහත්තයා. දැන් ඔබ ඇස් දෙක ඉදිරිපිට මොහු කිසිම වැරද්දක් කළා නැද්ද? නෑ මගිට මෙහෙමයි මට මොනහරි කියලා මං දුක් වෙනවනේ. ඒ දුක් වුණාම කියනවා ඒ වෙනුවේ මොනහරි මම මරනවා මට හිටියත් එකයි දැන් කියලා. ඒ වාගේ හොඳ කාලවලවල ඒ වාගේ නැගෙන මගේ ඉදිරිපිට නම් මහත්තයා ඒ දේ නම් එකම දෙයක්වත් වෙලා නෑ. දැන් අග්ගොණ චන්ද්‍රය කියපුවා මිනිස්සු ගොඩක් බීතියටපත් වෙන්න ඇති මේ කාලේ. ඔව් 1970 80 යුගයේ ආ ඉතින් ඒ වගේ දැනටත් අග්ගොණ චන්ද්‍රගේ නෝනා කියපුවාම මිනිස්සු බියක් තියෙනවා. ඔව් තියෙනවා. මේ දැන් මම පාරේ යද්දී උනත් කියන අහවලා බැඳලා ඉන්නේ. අහවලා හෙන චාන්ඩියා මෙහෙමද ආහාරයද මෙහෙද කියලා කියනවා ඉතින්. ওই මිනිස්සු කියන්නේ අර බයයි ඉතින් ටිකක් නම අහනකොට එහෙම බයයි ඉතින්. මෙයා මේ අරක්කු සිගරට් වලට ඇබ්බැහි වෙලා හිටියද කොහොමද? අරක්කු නම් බිව්වේ නෑ මහත්තයා. මේ සිගරට් හරියට බිව්වා. මං දැනුවත් නම් ඔය කුඩු ගන්නේ ඒවා මොකවත් පාවිච්චි කරේ නෑ. සිගරට් බිව්වා හොඳට හිටියා ලස්සනට. අර දැන් මාස දැන් මේ වයස යන කාලේ හින්දා යාට කනකොට අරක්කු එහෙම මිසක් එහෙම අර ඒ જાතියේ මං දැනුවත් නම් නෑ මස. මොකද මට එහෙනම් එහෙම තිබුණා නම් ජීවත් වෙන්න අමාරුයිනේ. දැන් වයස අවුරුදු 70ක් වෙනවා මේ 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 පින්තූරේ මම පෙන්වන්නම්. අග්ගොණ චන්ද්‍රේ සිරගත වෙලා ගත්ත පින්තූරයක්. ඔව් හිරගෙදර. අපි දැන් සුදනම් වෙන්නේ ඔබේ ආදරණීය සැමියා. ඔව්. දැන් වයස අවුරුදු 70ක් පමණ වෙන අග්ගොණ චන්ද්‍රෙත් එක්ක වචනයක් හරි කතා කරන්න. ඔව්. මොකද හේතුව අපේ රටේ ජනතාව අග්ගොණ චන්ද්‍රේ දැන් ගෙවන ජීවිතයත් බලන්න කැමති ඇති. ඔව්. අපි මොහොතක් කතා කරමු. මම අරගෙන නම්. ආ. ආයිබෝන් හයි දැන් ටික දෙකම මෙතන මෙතන ඉඳගන්න නෑ නෑ වා ඉඳගන්න නම මොකද්ද අමරසිංහ මොන අමරසිංහද මම අමරසිංහ කියන්නේ චන්ද්‍රදාස අමරසිංහ අග්ගොණ චන්ද්‍රය කියන්නේ කාටද අග්ගොණ චන්ද්‍රය තමයි මම ඇත්තටම ඔව් අග්ගොණ චන්ද්‍ර අග්ගොණ හන්දියේ දාන් අදින්න ගිහිල්ලා මොකද උනේ තුන් දිනක්ව මැරුවනේ තුන් දිනක් මැරුවා තුන්දෙනෙක්ද මරලා දෙන්නේ තුන්දෙනෙක්ව මැරුවා ඒ කාලේ මෙතන එකෙක් මරලා ඉවරලා ඊට පස්සේ ආහාරේ දෙන්නෙක්ව මම හිටියේදී ඇස්සොල දෙන්නෙක්ව මැරුවා ඒ කොහමද කපන වේවලින් ඒවලින් මරලා දෙවුනේ මොකද්ද මරන්න හේතුව ඒගොල්ලෝ ඒ මැරුවේ ඕන් නැති වැඩනේ උන් කරන්නේ ඔව් මට ඕන් නැති වැඩ කරන්නේ උන් මං එහෙමයි
हिरे गया द ओ ओ ओ गोले ओ की देने किटिया द गोले पेलक्के ओ मैं भी लगिया यार අපි හිතුවා මේ වැඩසටහන ඉදිරිපත් කිරීමේදී ඔවුන්ගේ අනන්‍යතාවයත් ඔබට ඔප්පු කරන්න. ඒ නිසාම ඔහුගේ ජාතික හැඳුනුම්පතත් ඒ පෙර ගත් ඡායාරූප ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් අග්ගුණ චන්ද්‍රයේගේ සහ ඔහුගේ බිරිඳගේ විවාහ සහතිකයත් අපි ළඟ තිබෙනවා. අපි ඒවා ඉදිරිපත් කරන්නම්. අග්ගුණ චන්ද්‍රයේ කළ කී දෑ දැන් අමතකයි. දන්න කවුරුන් හෝ ඉන්නවනම් අග්ගුණ චන්ද්‍රයේ මේ මෙවැනි දේ කළායි කියලා අපිට පුළුවන් ඔබට අදහස් දක්වන්න. ඒ වගේම අපි ඉතිහාසය සොයාගෙන යන අතරතුරේදී ඔබ හිතනවා ඇති මේ අපරාධ කරුවන් පිළිබඳ වාර්තා රැගෙන ඉන්නේ ඇයි කියලා පහුගිය කුණු අවසන්නේ ඇයි කියලා ඔබ හිතනවා ඇති. ඉතින් ඒ වගේම මේ යම් යම් ඉතිහාසගත කරුණු අපි අධ්‍යයනය කිරීමේදී සංවාදශීලී කරුණු කාරණා මතුවෙන්නට පුළුවන්. එනිසා අපි අග්ගුණ චන්ද්‍රේ මහත්මයාට දැන් වයස වරුදු 70ක් එතුමාට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් අහපව් කරපු කියපු දේ ඉතින් ආය මතක් වෙන්නේ නැතු ඇතිනේ. ඔව්. මතකද? ඔව්. පොඩ්ඩක්වත් මතක නැහැ. නෑ. එහෙනම් ඔබට බොහොම ස්තුතියි. මම ඩයිස්. කොස්වත්ත අංගොඩ පාර එනකොට තමයි මේ අග්ගොණ හම්බ වෙන්නේ. අග්ගොණ හන්දියේම හන්දියේදී අපිට මුණ ගැසුණා. අග්ගොණ චන්ද්‍රේව දන්න හඳුන කෙනෙක්. දුරින් ඥාතිත් වෙනවා. හරි. අපි ඔහොත් එක්ක කතා කරන්න කැමතියි. මේ කොහොමද අක්කොණ චන්ද්‍රේ ඒ දවස්වල කරපු වැඩ සහ මතකද? මතකයි කියන්නේ ඉතින් එයා පොඩි කාලේ ඉඳලාම ටිකක් දඩබ්බරයි. ඉස්කෝලේ යන කාලේ. මුලින්ම පටන් ගත්තේ ඉස්කෝලේ ඔෆිස් එකේ ටයිම් පීස් තෝරලා තෝරන් කරලා. ඒ වගේ ඊට පස්සේ ඉතින් ටිකක් ලොකු වෙනකොට ඉතින් බංකු මැංකොල්ල ගෑවා, සිගරට් වෑන් මැංකොල්ල ගෑවා. ඒව තමයි කළේ. මෙහි මොනවද මතකයක් තියෙනවද ඔබට? මේකෙන් මෙහෙ මෙහෙ මොනවද කරන්නේ මෙහෙ යා වැඩි මෙහෙ කවුරුත් නැහැ අපි හිටියෙත් නැහැ වැඩි ඒ කියන්නේ අපි යාත් එක්ක සම්බන්ධුන්නේ නැහැ අපේ ඥාති වගේ උනාට අපි වෙන හිටියා ඒගොල්ලෝ ඒගොල්ලෝ වෙනම ඉතින් වෙනම සමාජයක් නේ යා හිටි මෙයා ඝාතනක් සිදු කළා දෙනවා ඝාතනය සිදු කළා අපි දන්නේ එක්කෙනයි ඒ කවුද මැරුවේ හේම පල කෙලෙක් නෙමෙයි මැරුවා මේ අග්ගුණන්දි රෑ මොකද්ද උනේ? එයා එතන එතන වෙච්ච සිද්ධිය නම් අපි දන්නේ නැහැ. රෑනේ අපි එතන හිටියේ නැහනේ. ඔව් නෑ මේ සිදුවීම මොකද්ද තරහක්ද? ඒ තරහක් වෙන්නේ ඇති. ඒගොල්ලගේ තරහක් වෙන්නේ ඇති. හේමපාල. දැනටත් ඒ අයගේ ජීවිතුන් අතර කවුරු හරි ඉන්නවද? හේමපාල. ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ මේ මේ ගංකාර නෙවෙයි මෑට කුඩේට වගේ ඇල්ල ඉිටුවා. ඉතින් ඒ විසිරලා ගිහිල්ලා ඉන්නේ ඒගොල්ලෝ කොම් පවුල්. දැන් කවුරුත් නැහැ. නැහැ. කොයි කොයි කාලේද මැරුණේ? 1900. 1970 කන වල වගේ. हिंगुरा එක අක්කා ඉන්න කොස්සත් නංගිතාව කොජින්නේ කොයි ඉන්නවද කියලා දන්නේ නැහැ. ඒ චන්දරේ ඔය මිගුබුදියා ඉන්නවා කියලා තමයි සිගරට් වෑන් මංගොල්ල කෑවා කඩ ඔය මේ කඩේවල දෙක තුනක් මංගොල්ල කෑවා. ඉතින් කඩ ඇත්තෙත් නැහැ ඒකද. ඒව තමයි කළේ ඉතින්. කඩ වලට පැල්ලා. ඇස් දෙකට දැකලා තියෙනවද මෙයා? නැහැ. මොමුද? ඔව් දැකලා තියෙනවා. ඇත්තෙල දැකලා තියෙනවා. ප්‍රතික්ෂේප කරන්න ගමීදගෙන ඊ වාඩේ වැඩ කරන්න බෑ. ඒ වුණාට එහෙම එකක් නැහැ. චන්ද්‍රේ ওই චන්ද්‍රේ කියන එක කොහොම තමයි හිටියේ දැන් ඔය වගේ දැන් කටන දිහා ඉන්නවා කියන්නේ පිටත ඉඳගෙන තමයි ඔය ගලයි ගෙදර තිබුණා ඔතන උඩ ඒ ගිය ගාවම තියෙනවා ගියාම දැනගන්න පුළුවන් මෙතන ඔය හાર્ඩ්වෙයාර් එක තියෙන්නේ ඔව් සම්පත් හાર્ඩ්වෙයාර් ගුඩින් මේ පාරේ මේ වගේ පාර තියෙනවා පාර උඩහටම ගියාම ගෙවල් හදලා තියෙනවා මොකක්ද ඒකද ගෙවල් පියසෙල්ල ගෙවල් ගාව කියන්නේ අග්ගොණ චන්ද්‍රේ ළඟින්ම ඇසුරු කර ඒ වගේම අග්ගුණ චන්ද්‍රයේ නිවස පිහිටියෙත් මේ ඉදිරිපිට. පියසේන මහත්මයා තමයි ළඟින් ආශ්‍රය කළ තියෙන්නේ එවකට. ඉතින් අපි කැමති අග්ගුණ චන්ද්‍ර කියන්නේ කවුද? ඒ කාලේ කළ කී දෑ ඔබෙන් අහගෙන දැනගන්න කැමති. කියමුකෝ අපිට. ඉතින් පුතා අග්ගුණ චන්ද්‍ර කියන්නේ මගේ ඥාති සහෝදරේ. බාප්ප කෙනෙක්ගේ පුතෙක්. එයා සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ නම් මම එක්ක බොහොම ළඟින් ආශ්‍රය කළ කෙනෙක්. ආත්‍රිකලාට මේ
එයාගේ පෞද්ගලික දේවල් වලට මම අත ගැහුවේ නෑ. එයා ඉස්කෝල යන කාලෙත් මම ඉස්කෝලේදීම වැඩි ඉගෙන ගන්න ගියේ නෑ. ඉස්කෝලටත් සර්ලටත් එක එක බොරු කියලා ඉතින් දන්නවනේ ඒ කාලේ බොරු කියලා මොනවහරි කියලා ඉස්කෝලේම කට්ටි පැනලා එයාගේ ව්‍යාපාර වලට කියන්නේ කියන්නේ මේ රහසිගත පොඩි පොඩි හොරකම් වලට හැබැයි වුණා. ඔහොම ඉඳලා ඉතින් ඉඳලා ඉන්නේ අත එකතු වෙච්ච මිනිස්සු දෙච්චර හොඳ මිනිස්සු නෙමෙයි. කවුරු තමයි එකතු වුණේ? මේ පැත්තේ හේම්පාල කියලා එක්කෙනෙක්, තව හිටිය පංචාවුද කියලා එක්කෙනෙක්. ඒගොල්ලෝ දැන් ඔක්කොම මැරිලා හේම්පාල මලෙත් චන්දරෙත් එක්ක පොඩි ගැටණයක් වෙලා. ගැටණයක් වෙලා ඒක මම එතකොට මම මෙහෙනේ මේ පදිංචි මං ගොතුරිය පදිංචි අදර අපේ තාත්තල හිටියේ මේ එතකොට චන්දරේ කරන මොකක් හරි එහෙකට පොලිසියට ඔට්ටුවක් දීලා ඔය හේම්පාල දැන් දැන යාවල යාළුවනේ චන්දරේව කොහොම හරි පොලිසියෙන් ඇල්ලුවට පස්සේ චන්දරේ ඔකිට දැනලා හේම්පාලට ගැහුවා ගාලා ඉවරාවේ මරණාසන්න වෙලා ඉතින් එවලි මං ගම්මේ හිටියේ නෑ අපේ තාත්තත් දේලා යනකොට ස්පිටාලට රංගෙල ස්පිටාලදී මලා ඒකේ සිකෙන් සාක්කි නැතුව යා බේරුණා මගේ හිතේ ඊට පස්සේ චන්දරේගේ එකම දේ තමයි චන්දරේ හොරෙක් නෙමෙයි चंदर हो गिवल बिंदला गिवल बिंदला මේම මන්නම් එතකොට හිටියන යා කියන කතන්දරේ සරමල්ලා සරමට සල්ලි රත්නම් බඩු දාගෙන ඇවිල්ලා දෙනවා මැනේජර්ට ආයුධ පෙන්නලා එහෙම කතන්දරයක් ගිහිලා තියෙනවා නමුත් චන්දරේ හොරෙක් නෙමෙයි මං කොලකාර කියන්නේ ඒකට තමයි චන්දරේට බය වුනේ මිනිස්සු සාමාන්‍ය හොරුන්ට මිනිස්සු බය නැහැනේ ඒ හොරාක වීල් දහුණම මිනිහා පොළු පාරක් දෙන්නේ බලන්නේ කඩු පාරක් දෙන්න මොකක් හරි ගහලා මරන්න මං කොලකාරය කියන මිනිහට බය මොකද එයා ආයුධ පාවිච්චි කරන මිනිහෙක් නේ कोई वे आज पाउच कर देना चंदर अड़ू मगे आइए साली करते लंगा बाय हो रे हनपुर हम जी आप हनपुर हम कद हो रहा अंक मटे आऊदार बन मन हो रहा पहन लंदर ही बने में चंदर मे चंदर मम्म धन मतवा क्या मे मुद्रा आने के मैं अगोन सामान्य धन मुद्रा आने हम साली रत्न मुद्रेन मुद्रा එහෙම මම අනන්ත කරලා තියෙන මොකද මම දැනුවත් කරන්න දෙන්නේ නැහැ. ඉතින් අපි දන්නවනේ කියලා ආදිනේ දැන් ඔයාලා තියෙනවනේ බන්ධහ කටේ තියෙනවා. ඔයා දැන් ඕකෙන් සමහර අර වගේ ෆැමිලි එකේ මොනකට මුගස් ගඩ මොනවද කියලා රජන කියමුකෝ. ඕක ගත්තට පස්සේ වර මොනතර වේදනාවක්ද වෙන්නේ? ඔව්. ඈ වෙන මොනවද නම කියපු දේවල් කරේ? ඔය බැංකුව වලින් සල්ලි ගත්තා. ඔබ තමයි කලේ. ඔයගෙන් කිසිම දේවල් සම්දෙන හොරෙක් නෙමෙයි. මං කොලකාරයෙක්. මං චන්දරේ හොරෙක් කියලා අඟණු ගහන්නේ. හොරෙන් ගන්නවා කියන්නේ පුතා ඔයාලට හොරෙන් ගන්න දෙන්නේ කීකට බෙන්ගල හොරෙන් ගන්න චන්දරේ නම කියලා නේ ගන්නෙ ඔයාලට බය දැන් චන්දරේට මිනිස්සු බය වුණාද බය වුණා නේ ඉන්න නෑ ජවල් වහන්න ගත්තනේ අවදද අවදද චන්දරේ මෙහෙන් යනවා ඒකම මේකනේ ඒ කාලේ සීමාව ඇතුළේ පුතා චන්දරේත් එක හැපෙන්න තරම් ධෛර්යයක් ඒ වකවානු වල ඒ ඉන්න පවුල් වල ඇඬ නෑ මට ආරංචියක් කව චන්දරේ මුලින්ම කලයි කියන්නේ විහිළුවට වගේ කියලා තියෙන්නේ කිකිලියක් කර බෙතර දැම්මම කෑ ගහන්නේ දැන් සමහර කිකිලියක් බෙතර දැම්මම ඒක දැන් ඔයාලා කිකිලි බෙතර දාලා ගෙනින් කියලා ආදිලා කියන්නේ කොක්කන්න තියන්නේ එහෙම වුණාම සර්ට කියනවා මට චූබරයි බෙතර ගන්නවා වර්ධනද ඒක නිකන් ඒ කාලේ කරන ලොකු දෙයක් නේ
එමෙන්දල මට ආරංචි එක්කව ඒක ලූසුවත් ගත්තා කියලා. සෑගේ ඔරලෝසු. නෑ නෑ ඉස්කෝලේ දිනන ටයිම් මිදලා දින ටයිම් පීස් කියලා මේ වගේ පොඩි ඔරලෝසු. ඕවා තමයි ආ පොඩි පොඩි කාලේ කරලා තියෙන්නේ. ඒව තමයි පොඩි හොරකම්. ඊට පස්සේ ලොකු මංකොල්ල කරනවා. ඊට පස්සේ ආවලුවා මේ හරියන්නේ නැහැ. ඊට පස්සේ තමයි මෙසෙන් ගත්තා හොඳට කලින් රත්තරන් මගෙද කිලෝ ගණන් අරගෙන තියෙනවා ඔය පොඩි බැංකුව වලින්. සඳරේ අල්ලන්න ගඟේ පීනලා රකෝද ඇල්ලලා තියෙන්නේ. සඳරේ ඇල්ලලා තියෙන ගඟේ පීනක සඳරේ පීනන්න හැම පුළුවන්. ඒ කියන්නේ ඒ පල්ලේ හරි වුණා වෙල හොඳ ලොකුර තුන මාත් එක්ක මෑනවා. පොඩි අර පීනන්න පුදු ගන්න කියලා මාව නැහැ. මේ වල්ලගෙන යටින් අදගෙන යන උට පීනන්න පුළුවන්. ඒ සඳරේ බහම මේ විවෘතව නිකන් මේ විනෝදකාමී ජීවිතයක් ගෑනු වරුව මේවා ඒව සෙල්ලනුත් තිබුණේ නැහැ ඒ කාලේ. ඊට පස්සේ පස්සේ නීලපතිගේ මහත්තයා වෙන්නේ චිත්‍රපටි කියවේ. ඒගොල්ලන්ට මගිතේ චන්දරේ හුඟක් එකතු වුණා. ඒගොල්ලන්ට එකතු වුණා පස්සේ චන්දරේට මෙන්න මෙන්න කන්ට්‍රැක්ට් හම්බ වුණා. කන්ට්‍රැක්ට් හම්බ වුණා කියන්නේ දැන් ඔයාට මොනවද කර ගන්න ඕන චන්දරේ ගා. චන්දරේ බොඩිගාඩ් වල තියෙන නයිට් ක්ලබ් වල මගිතේ බොඩිගාඩ් හිටියා. මට ආරංචි නයිට් ක්ලබ් වල බොඩිගාඩ් එකේ චන්දරේ ඉන්නේ කොහොම පස්සේ මිනිහ මොකද වැරදක් කරන්නේ නැහැ. නමට බයයිනේ. දැන් අපි චොප්පෙයි යකුවාම මහා ලොකු මහ විචාර බුදු මහත මහන්සේක මේ චොප්පෙයි කියන්නේ මේ බුදුර කරා පොඩි මගේ අද්දේක දැකලා තියෙනවා. හැබැයි එකක් තියෙන්නේ පයින් තමයි ගහන්නේ. මගේ අද්දේක දැකලා තියෙනවා. එකක් තියෙන්නේ එයා තනියෙන් එන්නේ නැහනේ. චොප්පෙයි මෙතන දැන් ඔය වගේ ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා නම් තව 30ක් විතර එළියේ ඉන්නවා. එන්නේ එක ඒගොල්ලන්ගේ ඉතින් මේගොල්ලන්ට මිනිස්සු ඉන්නවා. චන්දරේ හැබැයි එහෙම මිනිස්සුත් නැහැ. චන්දරේ දිහියේ ඇත්ත එක්ක ඔය 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 හැතිරීම කරන හතර පහ දෙනා මිස මොකක් මිනිස්සු හතර කරනවා චන්දරේ ලඩුයි. මොකද නම් මොනවද කියන්නේ? කවුද? ඒ චන්ද්‍රේ ආශ්‍රය කරපු අයගේ නම් දන්නවද? මම එක්කෙනෙක් ගැන තමයි දන්නේ. හේම්පාලන්ට එක තමයි ඔය පංචවුද කියලා හිටියා. ඒ වගේ නිකන් නම කියන්නේ පංචවුද. එයාගේ නම මේ වේමස් නම නිකන් ඔය එයාට කියන නමක් මිසක් එයාගේ නම දෙයි. මොකද අපි ඒ චන්ද්‍රෙත් එක්ක පෞද්ගලික ගනුදෙනු මේ සහෝදරකම තුනට ඔය අතින් අපි ආශ්‍රයෙන් ගලක් අඩු කළා. අඩු කළා කියන්නේ පොලිසිය වලින් අපි මේ ප්‍රශ්න කරන්න ගන්නවා. ඊට පස්සේ නැත්තම් දැන් ඔයා දැම්මෙන් අහන්නේ මේ වැඩසටහන කියන. ඊට පස්සේ පොලිසිය ඔබ කොහොමද දන්නේ? කොහොමද දන්නේ අර මේ කියලා. ඔය වගේ එනවනේ. ඒ වකවන තුල අපි චන්දරේ මේ අපේ ගේ ළඟින් මෙතනින් ගියත් අපේ තාත්තා වුණත් මේ ඔබ කොහෙද යන්නේ කියලා අහන්නේ. අපි තාත්තා ඉතින් අර බාපම හප්ප වෙ නැහැනේ. අහන්නේ ඉතින් මම හිටියොත් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මගෙත් එක්ක යාළුකමක් තියෙනවා කියන්නේ චන්දරේ ඒ පොඩි කාලේ ටිකක් බයයි. බයයි ඉස්කෝලේ කාලේ බයයි. චන්දරේට වෙලේ දෙක් කෙනෙක් ගහලා මට ඇවිල්ලා කිව්වා මම කිව්වා පොඩි මට ගැහුවා කියලා. මම කිව්වා ගැහුවර ගහපන්. ගැහුවර ගහපන්. ඒ කන්දේ බය හරියෙන් මම තමයි. මං කොල්ල කාර්ය මම පැහැර ගැනීම කරන්නේ. දැන් පැහැර ගන්නවා කියන්නේ පැහැර ගන්න අන්නේ වගේ. ඒකත් මේ මූණ මාස් දාගෙන හෙල්මට් දාගෙන මූණ වහගෙන ගිහලා නෙමෙයි. ඕපන් මම චන්දරේ කියලා. ඒකනේ චන්දරේට බය වුණේ මිනිස්සු. මම චන්දරේ කියලා නෙගන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සුරකම් කරන මාසයක් දාගෙන ඒක මුගවඩම දාන එකපාරට ෆේස් එක ගන්න බැරි වෙන යන්නේ චන්දරේ එහෙම නෙමෙයි. මම කෙලින් කියන මම චන්දරේ කියලා. ඒකනේ දැන් ඔයා ඉන්න ලොකු බිස්නස් එකක් කරනවා කොස්සක් දිනවා කියමු අග්ගොන් චන්දරේ මේ හැරි මොනවද කරනවා. ඩග්ගල වටේ කරන අග්ගොන් චන්දරේ එනවා අයියා හැරි මුදලාලි හැරිම කියනවා ඔය කඩේට එනවා. ඒ මම චන්දරේ. ඔයාලා නිකන් අමුතුම බයක් ඇති වෙනවානේ. ඇති වෙනාම ඔයාගේ ජීවිතේට තියෙන මේකට අයිලෙන දේව දෙනවා. අන්නම තමයි මිනිහා. ඔය කාලේ 70 80 කාලේද? ඊට තිසිල පුතා. ඊට තිසිල දැන්තර දැන් ඔය 40 කීයක තිබුවේ? 49 චන්දරේ. 49 කියන්නේ මට ඒකට මම 45 මට ඒකට අවුද කරේ බල. මම අවුරුදු 24 තමයි පුතා රෙපෝට් එක දීලා තියෙන්නේ. අර අපේ පවුල් දෙපැත්තේ ඉන්නේ. ආ. ඒ කාලේ අපිට මිනිස්සු බයයි. අකින් අවුරුදු 24 මගේ 24 නේ මේ 20යි 24 අතර ගත්තේ පොට එක. ඔය කාලේ අපි පාර යනකොටත් අපිට අපේ අම්මලා තාත්තලාට සහෝදරයෝට මිනිහ කියන්නේ නැහැ. මොකද චන්දරයාගේ ආවාසයෙන් අපිටත් ඒ තැන දෙමු නම කියන්නේ අපි චන්දරේ වගේ නරකව නෙමෙයි. අපි චන්දරලා කියන ඇදයෝ චන්දරලා අයියා කෙනෙක් කියලා ඒ අයියා කෙනා ඇදයෝ කියලා මිසක් දැන් ඔයා මායික අතර කළ යනකොට මං චන්දරේ කිමුක මම දැන් චන්දරේ හම්බලා යන්නේ කියලා ඔයා කියන දවසක් ඔව් ඔය චන්දරේ පල්ලේ ඉන්නේ කොල්ලෙක් ආ ඔන්න කතාවක් මම දැන් මතක් වෙන්නේ කොල්ලෙක් බයිසිකලෙ යනවා පල්ලිය කඩාගෙන ගියා අපි හන්දියේ ඉන්නවා මේ වයස ගාලේ මම හන්දියේ ඉන්නේ කට්ටියක් එක්ක ඉන්නේ අපිට 30ක් විතර හිටියා කට්ටියකට කියන්නේ ඒ කට්ටිය හිටියා ගන්න බණ හිටියා කුඩු නෑ නේ කාලේ ඒ කාලේ කුඩු නෑ කන්ත බණ හිටියා අරකු බණ හිටින් අපි වුණේ අරකු කන්ත බණ හිටියා ප්‍රශ්නයක් නෑ
ඉතින් අපි හම්බේ වුණේ කෙනෙක් කඩාගෙන පාරේ ගිහලා මෙහෙම මේස හැප්පෙන්න හැප්පෙන්න නැගලා ගියා අපේ ඉන්නේ කෙනෙක් අඩෝ අඩෝ කෙද්දුව අරම යන්නේ කිව්වා ගාම ඒ දැනගෙන මම චන්දරයි හම්බෙන්න ආවේ කියලා මොබයි කියලා හිටගෙන පදින්න ගත්තා කවුද කොල්ලා අපේ මිනිස්සු එළවලා ඇල්ලුවා අපේ කට්ටිය දැන් අපේ හන්දිරැවිල එහෙම කියලා යනකොට අල්ලන්නේ බෑ ඇල්ලුවා අපේ කට්ටිය ගහන්න ගත්ත මං ඩක්කල කපටි මිනිහා යටට දාලා එකදෙර මෙහෙම කරලා ගහන්න එපා කියලා එතන මට ගහන්න නැහැ එතකොට මට වදින්නේ නැහැ මට උඩට දුන හතර කවේ මං ටෙලිටන් ගාව දැව්වා ඊට ලයින් තරංග කරනවා මං අයියේ චන්දරේ හම්බෙන්නයි මං කොහේ කොයි චන්දරේ හම්බෙන්නව නම් අපිට ගියාම චන්දරේ හම්බෙන්නව කියලා උඹ ඉඳලා කතා කරලා බලයන් උඹ නිකන් ලොක්කව කියන්නේ කියන්නේ උටි කෑවේ ජලින් චන්දරේත් මට පස්සේ ගිහුවා පොඩියයි හොඳ වෙලා හරිම ෂේප් කළේ උඹ මොඩේ හරි මේ කියලා ඒ කියන්නේ අර අර නමෙන් මිනිස්සු ප්‍රයෝජන ගන්න ගියා ඒකට තේරෙනවද මං දැන් කියන කතන්දරේ අර චන්දරේ හම්බෙන්නව ඒක මිස තමයි මං අර ගහන එක නවත් බැලලා මරන්න ගියම ආ දැන් පියසේන මහත්මයා පියසේන නේද ඔව් පියසේන මහත්මත් එක්ක ওই විස්තර තමයි අපි ආර්ජේ තොරතුරු කතා කරේ. අධික වර්ෂාවකුත් තියෙනවා. ඉතින් ඒ වගේම විදුලියත් ඔබට නමකුත් දානවද අපිට? ආ? නමක් දානවද? ඔව් අපි දානවා මේ අග්ගොණ චන්ද්‍රේ. මේ කතාව